මේ කෑවයින් දැන් කෑව නැහැ සිල්ලෝ මේ වගේ ගුලියා අම්බෝ මේ විසින් මතේ කුම්බහි වැඩ හින්දා තමයි ඔක්කොම ආව් අඩේ අපම් මේ මොකද උනේ කියලා කියන්නකෝ කවුද හිතුවේ මේකට අහුවේ කියලා මේ මොකද උනේ කියලා කියන්නකෝ අප්පා හා ඊගා කාපු සල්ලි වලින් කීයක් හරි අංග ගන්න ඕන කියලා වෙලා විසින් මතකෙන් බෙරෙන්න බැරුණා අඩේ අප්පා දෙන්න එකතු වෙලා හොඳ ගාන කැපුවා නේද මම එකතු වුණේ නැහැ විසින් මාත්‍යා තමයි තනිකම් බීගේ හා සරි සරි පොඩ්ඩට වැඩේ මාටුණා නේද මාටුණා දත් අහනවා හා ඒක වෙදෙක් නේ නිකන් වෙදෙක්ද හා දැන් ඉතින් ඕවා කියලා වැඩක් නැහැනේ අඩේ අප්පා දැන් මොකද වෙලා තියෙන්නේ හෙට දවසෙම ගවුම් ඇඳගෙන නට නට ගෙවල් ගන්න කැරොලයක් වගේ යන්නේ හුවා අප්පා මරුනේ අප්පා ඉතනේ ගොන් ඇඳගෙන ගෙවල් ගානේ කියලා නට නට යන්න අනේ අප්පෝ ඔගොල්ලත් දෙක මමත් එන්න දපා යන්න මොකක් අපි මේ දොළ රත් වල ඉන්නවා මේ අපි වීඩියෝට අරගෙන සන්තෝෂ වෙනවා මෙන්න මිත්‍රයෝ හා අනේ අප්පෝ මේ ආන්නකෝ මාත් එන්න ද ඔගොල්ලොත් දෙකේ නෙටුම් එකට යන්න හරි යන්කෝ එහෙනම් වේදාරච්චි මාත්‍යා කැමති වෙයිද ඔන්න වේදාරච්චි මාත් එනවා එන එන මගේ ලකුවත්තක් නෑ ඉහිල්ලා නටනවාරු ඒ වගේ ගන්න අනේ අපා මරු 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 මේ අනේ මේ වැඩේට යන ගවුන් එකක් හොයාගන්න ඕන නේද හා මොකදෝ ඉතින් අය කරනවා ඈ මේ මේ වගේ ලාට නම් එනව නේද ඈ එහ අපිට එන ගැහුවත් ඒ විලාවට නෑ හැංගිනවා හා මං බොරුවක් කරේ මං විල්සන් ඒ මට මාර විල් තමයි කරන්නේ ඔව් වා ඈ බුල කොයි පාර මේක අලස් දහම නැ 49000 ගෙනත් දීලා තියෙන මං ඉතින් කියන්නේ බොරුද මේක කප්පම් ගෙවන කොට ඩිස්කවුන්ට් ගන්නවනේ බලාගෙන ගියම මූ මාර කපටියෙක්නේ අපි දැන් සෑම්ට වැඩිය ගොඩාක් ඉස්සරයි ඒක පවත්වාගෙන යන්න ඕන අපි මං ඒක ගානට කරන්නම් දැනි මහත්තයා දීපට වැඩි එළිය පහළිය ඇවිදින්න එපා කියලා කිව්වට අහන්නේ නෑනේ ඒ ගැන සැකයක් හිතාගන්න එපා දැනි මහත්තයා මං අහුවෙන්නේ නෑ ඊළඟට අපි සෑම් කාරකින් කීයක් දිල්ලන්නේ කීයක්වත් දිල්ලන්නේ අපි ඕනාට වැඩිය සල්ලි ඉල්ලන්න ගියොත් මිනිහා අපි ෆොටෝ ටික එළියට දාන්න කලින් මිනිහා පොලිසියට ගිහිල්ලා කතාව කිව්වොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ජිමාව පොලිසියට අල්ලන් ගියන් අහයි කවුද මැරුණේ කියලා. ඒ විතරක් නෙමෙයි. සෑම්ම බය කරලා සල්ලි ගත්තට හිරේ ලගින්නත් වෙයි. ඒ වෙද්දි අපේ දීපා ඇත්තටම මැරලා තිබුණොත් සෑම් ඉවරයි නේද? මාව මරන්න ඒක නම් ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ආ ඇති ඇති. වැඩක් ඇති දෙයක් ගැන කතා කරමු. දැනි මාත්‍යා මේ පාරවත් සජානි වැඩේ හරියට කරලා තියෙයිද? අන්න ඔහොද ප්‍රශ්නේ. මේ පාරත් වැඩේ වැරද්දුවොත් අපි ජෝකර්ලා වෙනවා අර සිල්වෙස්ටර් ලයිසන්. හරිද අපි හොඳට ඩාන්ස් කරන්න ඕනේ. එතකොට තමයි අපිට දෙයිනේ කියලා කීයක් හරි වැඩිපුර හම්බෙන්නේ. මං නම් ඉතින් ඔය එහෙම ඩාන්සින් පන්ති ගිහිල්ලා ඒව මේව නැහැ. මම නම් දන්නේ මේ ගොරක ඩාන්ස්, වලුක ඩාන්ස්, පොල්ක ඩාන්ස්. මේ මම තේම ඩාන්ස් දන්නේ නැහැ.
මමර දේවාලේ කාවඩි නැටුවනේ මට ඕන කාවඩි නැටුමන දාන්න පුළුවන් මට නැතව ඒක නැටුමයි රටන්න තියෙන්නේ ඒක ඉතින් මේ අනපුර සිද්ධ වෙයිද දන්නේ නැහැ මේ බැරිම නම් කියනවා මම පොඩේට කියන්න දැන් කවුද බෑ කිව්වේ කවුද බෑ කිව්වේ මේ හැම මගුලම පොඩේට කියන්නේ බෝයි හරි හරි යා යා ලංගදීම ඔයාව මගේ පෞද්ගලික ලේකම් කර ගන්නවාමයි හරි 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 හොඳ හොඳයි ආ ආ හරි හරි මම පස්සේ ගන්න හා හරි හරි දුසරණයි Mr. Han? මේ මොකද මේ? අර කුලත්‍රික මහත්තයා ඇවිල්ලා ඉන්නවා මරණාධාර සමිතියේ මොනවා හරි උලව්වකට. සමිති ජාලියේම භාණ්ඩාගාරික හැටියට සූදානම් ශරීරයෙන් මං ඉස්සරහට යන්න බෑ. දැවිලා ඉන්නවා. පරංගන් ගොඩක් වෙලා දැවිලා මේ ඔය දෙයට නිකමටවත් කිව්වේ නෑ මං දැන් ඇවිල්ලා පැය බායකටත් වැඩි වැඩ මං ආපු ගම මේ ඔය දෙයට කිව්වා මට රොහන් මහත්තයව හම්බෙන්න ඕන කියලා මේ ඔය දෙය මේ ලෝක දෙය මට කියන්නේ නැතුව එකපාරටම ගෙටලා ඉඟ ගත්තා උන් දැන් තමයි එළියට ආවේ දැන් මේක ලොකු මහත්තයා මං එතකොට ලෑස්ති වෙලා හිටියේ නෑ ඈ ලෑස්ති වෙලා හිටපු තින්ද මං කලින් කිව්වොත් එහෙම ලොකු මහත්තයා රස්තියා දිනවනේ ඒකින්ද ලෑස්තිලාම ලොකු මහත්තයට මං කිව්වා බණ්ඩෝ දැන් මේ ගුණතිලක මහත්තයා අපේ ගෙදරට ආවයි කියලා උඹ ළමිස්සියෙක් මනමාලියෙක් ඉස්සරහට යනා වගේ සුකුරුත් අඳාගෙන ඇඳ ගන්න ඕනේ. රොහන් මහත්තයා මෙයාගේ ඔළුව හොඳ නැද්ද කොහෙද? ඔය බාණ්ඩාගාරිකම මටම දුන්න නම් ඉවරයිනේ. ඒ මලපයින් ඔජාමර ඈ. ආ සමාවි. හරි හරි. දැන් කියමුකෝ බලන්න ආපු කාරණාව. මරණය දැන් අපේ මරණාධාර සමිති ජාලෙම්ම ලක්ෂ 4ක් එකතු වෙනවා. එතකොට මේ බණ්ඩගේ මේකට අසනක් ගත්තනම් මේ සල්ලි ගෙවන්න පුළුවන්. හැබැයිද? බණ්ඩා මේක අසන් කරා.
ලස්සනයි ලස්සන. ඔව් ලස්සනයි ලස්සනයි. මේ ගුණතිලක මහත්තයා. ඔව්. දැන් ඔය මලගෙදෙට්ට කීයක් විතර දෙනවද? ලක්ෂයක් විතර දුන්නාම ඇතිනේ. ආ. එතකොට ඉතිරි ලක්ෂ 3. අපි 3 දෙනා අතර සමව බෙදිනවා. ජී 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 ජී. එහෙම කරන්නේ. ජී. රෝහන් මහත්තයාට ලක්ෂ 1මාරයි. මට ලක්ෂ 1මාරයි. ඒ විදිහටයි බෙදෙන්නේ මේක. බණ්ඩ අපේ මේ ගුණතිලක මහත්තයාට වැඩියෙන් පිටි දාලා පිටි නැහැ කියන්න පිටි නැහැ ඕ වැඩියෙන් සීනි දාලා සීනි නැහැ කියන්න සීනිත් නැහැ ඕ ඇත්තද එහෙනම් බෝතලේ ඌරලා හරි සීන් ටිකක් දාලා හොඳ කහට එකක් ගෙනත් දිය නේ 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 රොහනක මොනවා කතෝන්නේ මන් දැන් ඉක්මනටම ගිහිල්ලා මේක සල්ලි ටික අරගන්න ඕනේ නේද ගණී කියලා තමයි බය හයි ඒ කියන්නේ මං ගැහුවේ ලොකු මහත්තයාගේ අස්සන ඈ ආ මෝ හැබැයි නේ මගේ අතේ මුගාලදී ඉතින් මේ සල්ලි ගන්න බෑනේ රෝහන් මහත්තයා හරි 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 ගුණතිලක මහත්තයා ඕක මට දීලා යන්න ඔව් මම බණ්ඩගෙන් හරි අස්සන ගහලා තියා ගහලා තියා ගන්න මම එන හවසලා ඉන්න හරි 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 මලින් කොහොස්සෙලා ඉඩිසලා මුගිය අස්සන ගාගෙන මම මාරු කර ගන්නවා මගේ අස්සන නින්න බණ්ඩ බණ්ඩ අංකල් සෑම් අංකල් සෑම් මේකනේ ඩැනී මහත්තයා මම මේ පාර මොනෝපායක් හරි දාලා සිල්වෙස්ටර්ට ඇත්ත විස්තර යවන්නම් මට මෙතන විශ්වාස විද්‍යාවේ දේවල් කරන්න අමාරුයි මන් තියන්න ඩැනී මහත්තයා තිමන්තස මේ පැත්තට එනවා ඔයා කරන වැඩවලට මට හිනාත් යනවා මං ආයෙ මෙතෙන්ට ජානකීගේ අඩුව පුරවන්නනේ ඉතින් මං ඒක කරනවා හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ ඔයා ඒ අඩුව පුරවන්නේ ජානකීට වඩා වෙනස් විදියකට ජානකී වැඩ කරේ අසාධාරණ පැත්ත මම වැඩ කරන්නේ සාධාරණ පැත්ත එක අකුරක වෙනසක් නේ තියෙන්නේ හැබැයි ඉතින් එක අකුරක වෙනසකින් ගොඩක් දේවල් උඩු යටි කර කරන්න පුළුවන් අන්න දිමන්ත සර් එනවා කොහොමද සර් ගිය වැඩේ අපේ කාලේ හොඳයි හොඳයි එක තැනකට එකතු වෙනකොට වෙන්නෙත් හොඳ දේවල් ඒ කියන්නේ ඒ ගිය වැඩේ සාර්ථකයි ඔව් තුෂාරි ඔය දෙන්න කතා කරනකොට හුඟ පරිස්සම් වෙන්න ඕන ඒ කිව්වේ සර් තිලාල්ලට ඕන මේ මාසෙ ඉවර වෙන්න කලින් මේ කම්පැනි එක බංකොලොත් කරලා විරාජ් අසාර්ථකයි කියලා ඔප්පු කරන්න එහෙම වුණාම කම්පැනි එක නිකම්ම තිලන් සර්ලගේ අතට එනවා. එහෙම වෙනවා කියන්නේ අපි කාටවත් මෙතන වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි ඒක. අම්මෝ වත්සලා මිස්ලාට වැඩ කරන්නට වැඩිය හොඳයි කම්මලක යකට තලන්න යනවා. මගේ යාළුවට එහෙම කියන්න එපා. අංකල් සෑම් අංකල් සෑම් මටනම් ප්‍රශ්නයක් නෑ ඔව් මේ මහත්තයා අපි වෙන පාර ගියන්කො එහේ මොකද මොකද මං කියන පාර යන්න බැයි නම් මං කෙලින්ම පොඩ්ඩ ඇයිට කියනවා මේ මේ පොඩ්ඩට කියන්න ඕනේ නෑ ඈ අපි යන් හැබැයි අර දකුණු පැත්තේ තුන්වෙනි ගෙදරට ගිහලා අපි නටවන්න එපා ඔව් මොකද මේ තුන්වෙනි ගෙදර ඉන්නේ අපි අඳුරන කට්ටියක් ඈ ඈ එහෙමයිනේ ඉතින් වෙන තැන් වලට වඩා ගාන කම්බේනේ යන් 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 ඒට යන් ඒට යන් මේ ඔය බලමුණු වලා ගන්න එපා මේ ඉන්න ලොකු බල්ලෙක් ඔයාව කයි මේව ගලවන්න ආ මේක අපි මෙතනින් තියලා යන්න මේ ඔබේ යන ගමන් ගම්මු හරි හරි ඔන්නේ නා සුරාංගණී 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 තමලු ඒ මායිලා
මේ සිනාසෙන්න නෙමෙයි යන්නේ. තව ටික දවසක් ගියොත් එහෙම අපිට අනන තමයි සිද්ධ වෙන්නේ. ඔයගේ මේ වැඩේ හින්දා මේ ගෙදර ගැන කිසිම දෙයක් හොයන්නේ නැහැ. බලන්නේ නැහැ. අහන්නේ නැහැ. අපිට කියන්නේ නැහැ. ඕන ලක්වලු තින්න සර්පිනව ගහගෙන සින්දු කියන ඉවරයක් නෑ. විජිත ඔයා කියපු දේ හරි. අපිට හිනාවෙන නෙමෙයි. අඬන්න තමයි දැන් වෙන්නේ. කීයකට හරි තට්ටු වෙන වැඩක්ද කොහෙද? කවුද කැරොල් කාරෝ වගේ මෙහාට එන්නේ? Thank you.